සස්පෙල භූගෝල විද්‍යාව විෂය ධාරාවට අධ්‍යයනය කිරීමට ලැබෙන තවත් වැදගත් පාඩම් එකක් විදිහට පෙරළ භූරූප පද්ධතිය හඳුනා ගන්න පුළුවන්. ලෝකයේ සෑම රටකටම මුහුදක් නැත. එමත් මුහුදක් තියෙන රටවල වෙල්ල කාදනේ උග්‍ර පරිසර ගැටලුවක් බවට පත් වී තිබේ. පෙරළ කාදනය කෙරෙහි සමුර්ධයේ විශාල බලපෑමක් ඇතමුහුදීනම් එන ජල තරංගයක් පිරිසෝදා කලාපයේ වේගෙන් ඉදිරියට දමා ගැසීම නිසා දඹේ කැඩී යාමකට ලක් වෙනවා. ඒ හේතුව නිසා දඹේ අසල කාදිත භූරූප නිර්මාණය වෙනවා. මේ කඩාගත් පාරය ගෙනවි පෙරළ කලාපයේ තැන්පත් කිරීමෙන් පෙරළ නිතිසාධිත භූරූප නිර්මාණය වෙනවා. පෙරළ කාදනය කෙරෙහි බලපාන සාධක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. භෞතික සාධක සහ මානව සාධක. පෙරළ කාදනයට බලපාන භෞතික සාධක ගත්තම සාගර තරංග, උදම්, සාගර ප්‍රවාහ, සුළං, මුර්ජල මට්ටම ඉහළ යාම, ගම්මෝයේ සංක්‍රමණය, දේශගුණ විපර්යාස, ගං වතුර පඩුබිම් මට්ටම පහළ පිසීම යන සාධක හඳුනා ගන්න පුළුවන්. පෙරළ කාදනයට බලපාන මානව සාධක ගත්තම පෙරළෙන් වැලි ඉවත් කිරීම, කොරල් පර විනාශ කිරීම, පුරණ ද්‍රව්‍ය වේදා මසුන් මෙරීම, අපද්‍රව්‍ය වලට දැමීම, ගංගාවල වැලි ඉවත් කිරීම, පෙරළෙහි භූෂ්‍යමතාවය වෙනස් කිරීම, සැලසුම් රහිත වෙරළ සංරක්ෂණය, ගංගාවලට අපද්‍රව්‍ය දැමීම, පෙරළබඩ කුක්ෂලතා විනාශ කිරීම, පෝටාල ඉදි කිරීම යන සාධක හඳුනා ගන්න පුළුවන්. වෙරළ කාදනය කෙරෙහි බලපාන සාධක යටතේ වෙරළ කාදනය ක්‍රියාවලිය සිදුවන ප්‍රධාන ආකාර කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ජාව ක්‍රියාවලිය, සංඝර්ෂණය, ඝර්ෂණය, උල්ලේඛ. වෙරළ කාදනය ක්‍රියාවලිය යටතේ සාගර තරංග පිළිබඳව කතා කරාම පෙරළ කාදනයට බලපාන ප්‍රධානතම සාධකයේ විදියට සාගර තරංග හඳුනා ගන්න පුළුවන්. ඈත මුහුදේ ඉඳන් එන ජල තරංගයක් මාද්වීප තටාකයේ වැදීමෙන් එම තරංගයේ කෙළට එසවීමක් සිදු වෙනවා. ඒ ජල තරංගයේ පිළිසෝදා කලාපයේ දිගේ වේගයෙන් ඉදිරියට දමා ගැසීම නිසා ඉදිරි පාර විදියට හඳුනා ගන්න පුළුවන්. නැවතේ පසු පාරට ලක් වෙනවා. මේ ඉදිරි පාර හා පසු පාර යන ක්‍රියාවලිය නිසා දඹේ කාදනය වීමකට ලක් වෙනවා. ඒ නිසා අපිට හඳුනා ගන්න පුළුවන් වෙරළේ ප්‍රධාන කාරකය ජල තරංගය කියලා. වෙරළ කාදනයට බලපාන තවත් ප්‍රධාන සාධකයක් විදියට උදම් ක්‍රියාවලිය හඳුනා ගන්න පුළුවන්. සූර්යාගේ හා චන්ද්‍රයාගේ ගුරුත්ව බලයෙන් සාගර ජල කඳ ඉහළට ඔසවා ගැනීමක් සිදු වෙනවා. ඒ වඩදිය වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ජල කඳ පහත්වන්නේ ගුරුත්ව බලය අඩු වන විට. මේ ක්‍රියාවලිය පාදිය වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ ක්‍රියාවලි දෙක උදම් වශයෙන් හඳුන්වනවා. මේ වඩදිය පාදිය ක්‍රියාවලිය නිසා පෙරළේ කාදනය සිදුවෙනවා. එනිසා උදම් ක්‍රියාකාරීත්වය වෙරළ කාදනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් විදිහට හඳුනා ගන්න. පෙරළ කාදනය කෙරෙහි බලපාන තවත් එක් භෞතික සාධකයක් විදිහට සාගර ප්‍රවාහ හඳුනා ගන්න පුළුවන්. විශාල ජල තරංග සමග වේගෙන් ඉදිරියට ඇදීගෙන සුළං ප්‍රවාහ සාගර ප්‍රවාහ වශයෙන් හඳුන්වනවා. ලෝක මට්ටමේදී මේවා දිය වැල් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මේ දිය වැල් වල ක්‍රියාකාරීත්වය අනුව දියවැල් වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. ශීත දියවැල් සහ උෂ්ණ දියවැල්. ශීත දියවැල් විදියට ඔයාෂිවෝ ප්‍රවාහය, ලැබ්‍රඩෝර් ප්‍රවාහය, කැලිෆෝනියා ප්‍රවාහය,
මෙරුවියන් ප්‍රවාහය සහ බෙන්ගුවෙලා ප්‍රවාහය හඳුනා ගන්න පුළුවන්. උෂ්ණ ප්‍රවාහ විදියට කුරෝසිවෝ, ගිනියා, මොසැම්බික්, ගල්ෆ්, බ්‍රසීල් ප්‍රවාහය හඳුනා ගන්න පුළුවන්. සමකේ ඉඳන් ද්‍රවයේ දෙසට එන සියලු ප්‍රවාහ උෂ්ණ ප්‍රවාහ වේ. මේව රතු පාටින් දක්වන්න පුළුවන්. ඒ වගේම ද්‍රවයේ ඉඳන් සමකේ දෙසට ගමන් කරන ප්‍රවාහ සීතු ප්‍රවාහ ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒවා නිල් පාට ඉතලයෙන් ලකුණු කරන්න පුළුවන්. පෙරළ ක්‍රියාවලියේ බලපාන තවත් එක් සාධකයක් විදියට සුළං හඳුනා ගන්න පුළුවන්. සුළං විරල කාදණයට ආකාර දෙකකින් බලපානු ලබනවා. තරංගවලට අවශ්‍ය බලය සැපයීම, කෙලින්ම දඹේ වෙත සුළං දමා ගැසීමෙන් දඹේ වැලීවත් කිරීම යන සාධක දෙක මත විරල කාදණය සුළං මගින් සිදු වෙනවා.